தெருவாக சரணம் சேர்ந்தேன். தொண்ணூறுவன் குணைய அரவுன கரண ஜீவர்த்தன சதகத்தொன்ற ஏவகையும் மனசத்தை துல செப்பசை ஜீவத்தையும்ட கெமத்தி சிறு மனச பஜாவட்ட அது தவச சுவிசேஷ தவசா முத லோக இத்திஹாசே உத்தும் சிரேஷ்ட மனுஷ பிஹேவியலா தியன்னு புத்த சாசனே துளின் தான் புத்த சாசனே துல சம்மா சம்புத்தத்தைய அவகோத கரகத்த புதுவரு ஹத்தினைக்கென மே கால வகவானி துல கத்தாபாத்தரணும் விபசி சிக்கி வெஸ்ஸவோ கபசந்த கோணாகம காட்சிப கௌதம கியன சத்புதரஜான் வகன்சேல பிலிபந்த இத்தர் மே புதுவரு லோகேட்ட பகல வெலா புதுவரு வெபிரீ மக்கரணம் மகத் வகுரன்னே துக் நெதிக்கரண தர்மதாவே வகுரணும் துக்கின் நிதாஸ்வன தர்மதாவே வகுரணும் அனி சேம தினாம விசால உற்சாக நிறுத்த வேணும் ஏ வன விட்ட புது கெனக் லோகேட்ட பகல வன விட்ட சேம கெனக்கும விசால உற்சாக நிறுத்த வேணுமா துக் நெத்திக்கரண கிரமே சாக மின்னமே அவஸ்தாவிக்கு தமாய் லோகேட்ட புது கெனக் பகல வேணும் இதோட புது கெனக் பகலவியும் நிரந்தரம் குடக் துஷ்கரதையா ஏவகேம துஷ்கரை தா தீர்க்க காலே கட்ட வரக் தமாய் புது கெனக் பகல வேணும் எத்தமிட்ட கல்ப දහයක් පහළොවකට එක බුදු කෙනෙක් පහළ වෙන්න පුළුවන්. නමුත් මේ කාලේ ජීවත් වෙන ඔබ වාසනාවන්තයි භාග්‍යවන්තයි. ඒකට හේතුව තමයි මේ මහා භද්‍ර කල්පේට බුදුවරු 5 දෙනෙක් පහළ වෙනවා. දැන් ඉත බුදුවරු 4 නමක් පහළ වෙලා. තව එක බුදු කෙනෙක් පහළ වෙන්න තියෙනවා. ඒතර මේ බුදුවරුන් ලෝකේට ශ්‍රේෂ්ඨයි. එහෙමනම් අපි දැන් බලන්න ඕනේ මේ බුදුරජාන් වහන්සේලා තුල තියෙනවා උතුම් ගුණ ධර්ම. ඒ කියන්නේ මනුස්ස ගුණ ධර්ම. මේවා සැඟවිච්ච දේවල් තියෙනවා. ඒ කියන්නේ නොපෙරෙන මනුස්ස ගුණ ධර්ම මේ උතුම් ශ්‍රේෂ්ඨ පුද්ගලයන් තුළ තියෙනවා. ඒ විතරක් නෑ ඒ උතුම් ධර්ම මාර්ගයේ බුදු කෙනෙක් පෙන්වලා දීපු මාර්ගය අනුගමනය කරන පුද්ගලයන් තුළ තුනුරුවන් සරණ ගිය බොහෝ දෙනෙක් තුළ. ඒ කියන්නේ සෝවාන් ආදී මාර්ගඵල අරමුණු කරගෙන ජීවත් වෙන උතුම් ශ්‍රේෂ්ඨ පුද්ගලයන් මේ ලෝකේ වැඩ සිටිනවා. ඒ පුද්ගලයන් තුළ තියෙනවා මේ උතුම් ශ්‍රේෂ්ඨ ගුණ ධර්ම මොනවද මනුස්ස ධර්ම නොපෙනෙන මනුස්ස ධර්ම අපි සොයන්න උත්සාහ කරන්න ඕනේ නොපෙනෙන මනුස්ස ධර්ම තුළින් අපේ ජීවිත ආලෝකමත් කරගන්න පුළුවන් මේ නොපෙනෙන මනුස්ස ධර්ම අතරට මිනිස්සෙක් උප්පත්ති ලැබන්නේ අබුද්ධෝත්පාද කාලික උප්පත්ති ලැබුවොත් ඒ මිනිස්සයා දුක් නැති කරගන්න විදිහක් නැහැ මොකද අර නොපෙනෙන මනුස්ස ධර්ම මත කරලා අරගෙන ඒ තුලින් දුක් නැති කරන ක්‍රමවේද සිද්ධාන්ත පෙන්වලා දෙන්න කෙනෙක් නැහැ. ඒක නිසා අබුද්ධෝත්පාද කාලයක උපත් ලැබෙන සියලු දෙනාම දුකසේ ජීවත් වෙනවා දුක්කට දුකින් දුකටපත් වෙනවා. එහෙමනම් බුද්ධෝත්පාද කාලයක උපත් ලැබීම ඉතාම වාසනාවන්තයි භාග්‍යවන්තයි. ඒ වගේම බුද්ධෝත්පාද කාලයක ඉපදුනාට ඒ ධර්ම හැමතැනම නැහැ. හැම රටෙම මේ ධර්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. බුදුහාමර දේශනා කරපු ධර්මය ඉතාම දුෂ්කරයි දුල ඒ වගේම ඒක හොයාගන්න ඉතාම අමාරුයි. නමුත් ලංකාවේ ජීවත් වෙන ඔබ අද මේ බුදුදහම පවතින රට අපි මුලින් සඳහන් කරපු සත්බුදුරජාන් වහන්සේලාගෙන් මේ මහා භද්‍ර කල්පේ පහළ වෙච්ච සිව්බුදුරජාන් වහන්සේලාගෙන් ශ්‍රීපාද ලාංඡනය පිහිටවලා තියෙන ලංකාව. සත්බුදුරජාන් වහන්සේලාගෙන් විවරණ අරගෙන මේ සම්බුද්ධ ශාසනය පවතින රටේ මේ වන විට උත්පත්ති ලැබලා තියෙනවා ශාසන ධර්මයට යොමු වෙලා සතර කුසලයක් ඇතුව ඒ කුසලය මතු කරලා අරගෙන අපිට නොයෙකුත් ආකාරයෙන් සබහා දහමින් ඒ වගේම කර්මජ ශක්තිය ඒ වගේ මුතු නියම බීජ නියම ධම්ම නියම කර්ම නියම කියන මේ නියම ධර්ම වලින් දුක් කරදර ඇති වෙන මාර්ග තියෙනවා මේව වළක්ව ගන්න පුළුවන් මිනිස්සු මේ ලංකා ධර්මතලයේ ජීවත් වෙනවා මේ මිනිස්සුන්ට අන්න බුදුදහමේ තියෙන පරම සත්‍ය දැනගන්න ලැබුණත් අසන්නට ලැබුණත් අර යටිසිතේ තියෙන උතුම් ගුණ බල මහිමය බුදු කෙනෙක්ගෙන් විවරණ ලබාගෙන සතර එක ඒක රාශී කරගෙන අරගෙන එන ශක්තිය මේකට කියනවා කුසලය කියලා කුසයි ලයයි දෙකම පිරෙන දේ නිසා තමයි මේකට කුසලය කියන්නේ. අනිකුත් සෑම දෙයකින්ම කුසයි ලයයි දෙකම පිරෙන්නේ නැහැ. එක්ක කුසයි තරක් පිරෙනවා, එහෙම නැත්නම් ලයයි තරක් පිරෙනවා. ඒක නිසා මේ බුදු කෙනෙක් දේශනා කරන ධර්මයෙන් පමණයි ලෝකයේ ජීවත් වෙන මනුස්සයාට කුසයි ලයයි දෙකම පිරෙන ශක්තිය ගොඩනගා ගන්න පුළුවන්.
ඒ වගේ මේකට කියනවා නිරාමිස ප්‍රීතිය කියලා. ආමිසයෙන් ලබන සතුට එක අංශයකට පමණයි. එක්ක කායික ශක්තිය එක්ක මානසික ශක්තිය දෙකෙන් එකයි. නමුත් මේ බුදු කෙනෙක් පෙන්වලා දෙන දේ නිරාමිස ප්‍රීතිය ලබා ගන්න පුළුවන් වුණොත් අන්නේ පුද්ගලයා සැපසේ ජීවත් වෙනවා, සැපසේ මරණයටපත් වෙනවා. අවශ්‍ය නම් මේ ආත්මය සංසාර ගමන සැපසේ කෙලවර කරනවා. මෙන්න මේක තමයි අද සත්බුදුරජාන් වහන්සේලා වෙනුවෙන් 7 වෙනි දිනේ. ඒ 7 වෙනි දිනේදී අපි මුලින් සඳහන් කළා බුදුවරු 7 දෙනෙක් ගැන. හැබැයි බුදුවරුන්ගේ ගුණ තියෙනවා 9ක්. නවරහති බුදුගුණ. ඒ බුදුහාමුදුරුව පෙන්වලා දීපු ධර්ම මාර්ගයේද කොටස් 9කට බෙදලා තියෙනවා. සෝවාන් මාර්ගය, සෝවාන් ඵලය, සකදාගාම මාර්ගය, සකදාගාම ඵලය, අනාගාම මාර්ගය, අනාගාම ඵලය කියන මේ 8යි. ඊළඟට නිවනයි 9යි. එතකොට නවලෝතර බුදුගුණ 9යි. බුදුහාමුදුරුව පෙන්වලා දීපු ධර්ම මාර්ගයේ කොටස් 9යි. හැබැයි අපි බුදුවරු 7 දෙනෙක් ගැන තමයි කතා කරන්නේ. අන්න එතන විශාල අඩුවක් තියෙනවා. දැන් මේ අය දන්නවා ලිග්ගල් තුනක් අරගෙන ලිපක් හදලා ව්‍යංජනයක් පිසගන්න සූදානම් වෙනකොට එක ලිග්ගලක් උස අඩු වුණොත් එහෙම මොකද වෙන්නේ? ඒක සාර්ථක වෙන්නේ නැහැ. අර ලිපේ තියෙන භාජනය එක පැත්තක් ඇලවෙනවා. එහෙනම් දැන් මේ සත්බුදුරජාන් වහන්සේලාට තවත් බුදුවරු දෙන්නෙක් එක්කව කරගන්න ඕනි. මේ මනුස්ස ලෝකයේ මනුස්ස ආත්මේ ලබල උප්පත්ති ලැබූ සෑම කෙනෙකුටම මේ කාර්ය කරන්න ලේසි. කොහොමද? බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා ගෙදර බුදුන් අම්මා තාත්තා දෙන්න කියලා. එහෙනම් මේ ගෙදර බුදුන් අම්මා තාත්තා දෙන්න ගැන සලකලා අන්න බුදුවරු 9 දෙනෙක් අපිට සඳහන් කරන්න පුළුවන්, අපේ ගමනට එකතු කරගන්න පුළුවන්. කිසිම අම්මා තාත්තා කෙනෙක් තමන් වැරදි කරත් ඇතැම් විට දරුවෝ නිවැරදි මාර්ගේ යනවා නම් ඒකට සතුටු වෙනවා. තමන් කරන වරදුනක් දරුවා කරලා දුකටපත් වෙනවා නම් ඒ අම්මයි තාත්තයි දෙන්න දුකටපත් වෙනවා. අනේ අපි වගේම දුකටපත් වෙනවා දරුවත් මේ වැඩේ කරලා කියලා. ඒක නිසා අම්මලා තාත්තලා නිරන්තරයෙන්ම කැමති තමන්ගේ දුව දරුවන් තමන්ට වඩා සැපසේ ජීවත් වෙනවා බලන්න, තමන්ට වඩා දුක් කරදර පැමිණෙන දේවල් වලින් ඈත් වෙලා සැප සම්පත් ළඟා වෙන දේවල් ඔස්සේ ජීවත් වෙනවා බලන්න අම්මලා තාත්තලා කැමති. මේ කාරණය බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ. බ්‍රහ්මයා මේ ලෝකේ දිහා බලනා වගේ බුදු කෙනෙක් ලෝකේ සියලු සත්වෙන් දිහා බලනවා. සතර අපායේ ඉන්න සත්වෙන් දිහාත් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂාවෙන් තමයි බුදු කෙනෙක් බලන්නේ. ඒ බුදු කෙනෙකුට සමාන කරන්න පුළුවන් දුව දරුවන්ට තමන්ගේ අම්මා තාත්තා දෙන්න. එහෙමනම් නවආරහදී බුදුගුණයි නව ලෞතරා බුදුමගයි අනුගමනය කරනකොට සතුටු වෙන 9 දෙනෙක් අප හැම දෙනාටම දැන් ඉන්නවා. මේ කාලයේ භාවිතා කරන සත්බුදුරජාණන් වහන්සේලා හැඳුනහම අපි සෑම දෙනාටම ලැබිලා තියෙන අම්මා තාත්තා දෙන්න. එහෙමනම් දැන් මේ නවආරහදී බුදුගුණ අරමුණු කරගෙන නව ලෞතරා බුදුමග ගමන් කරන්න අපිට අවවාද අනුශාසනා කරපු ඒ බුදුවරු 9 දෙනා අරමුණු කරගෙන ඊයේ දිනේ 5 වෙනි දවස, ඊයේ දවස් පෙරේදා 5 වෙනිදා. එතකොට 5 වෙනිදා මම කතා කරා මේ ස්ථානයේ ගුරුමූලිකයාට. මොකද මේ ස්ථානයේ වටිනාම පුද්ගලයා. මට පුද්ගලිකව ඒ පුද්ගලයාගේ වටිනකමක් තියෙනවා. අම්මා තාත්තා දෙන්නා පිළිබඳව කරන කටයුතු වලදී ගමේ අයට වඩා, ගමේ සමිති සංවිධාන වලට වඩා, ගමේ මහා සංඝරත්නයට වඩා මම පන්සල් බදාගෙන වැඩ කළත් ඒ හාමුදුරුන්ටත් වඩා මේ ස්ථානයේ ගෘහමූලිකතුමා විශාල කැපවීමක් දරලා ඒ කටයුතු ගැන සොයා බැලුවා. එහෙමනම් බුදුහාමුදුරන්ට සලකනවා වගේ තමයි අම්මා තාත්තා දෙන්න ගැන සොයා බලලා කටයුතු කරන එක. ඒක නිසා 5 වෙනිදා මම කතා කරලා ඇහුවා, මම මේ විදිහට මේ සම්බුද්ධ ශාසනය පවතින කාලවකවානුවේ ගොඩක් දේවල් කතා බහ කළා. ඒ කතා බහ කරපු අවස්ථාවේදී සුවිශේෂ මඟ පෙන්වීමක් ලැබුණා. මොකද්ද? මම හැමදාම කියන කතාවක් තමයි මේ පස්පව් දස අකුසල් කරනකොට ඒ පස්පව් දස අකුසල් කරලා සසරදී අමනුෂ්‍ය ආත්ම භාව ලබලා තියෙන අය පස්පව් දස කුසල් කරනකොට ඒ ක්‍රියාවට සම්බන්ධ වෙනවා, ඒ ක්‍රියා කරන පුද්ගලයන් සම්බන්ධ වෙනවා. ඒක නිසා නොපෙනෙන බලවේග වලින් කරදර බාධක පැමිණෙනවා කියලා සඳහන් කළා. නමුත් ඒ කාරණය මේ මං ආශ්‍රය කරපු ඒ කතා බහ කරපු කල්යාණ මිත්‍රයාගෙන් මට ලැබුණු පණිවිඩය තමයි මේ විදිහට. හැබැයි ඕක හැමදාම කියන එක කොයිට වඩා වෙනස් දෙයක් කියන්න නැද්ද කියන එක. එහෙනම් ඒ ගැන මම කියුවා නොපෙන්න බලවේග වලින් පැමිණෙන කරදර බාධක ගැන සඳහන් කරන එකේ මුල වචනේ මුල අකුර පමණක් අයින් කරලා මම
මේ ධර්මයේ පෙන්නලා දෙන්න. ඒ කියන්නේ පෙනෙන බලවේග වලින් පැමිණෙන කරදර බාධක. දැන් අපි බලමු පෙනෙන බලවේග වලින් පැමිණෙන කරදර බාධක. පෙනෙන අමනුෂ්‍ය බලවේග තියෙනවා. මොනවද මනුස්ස ආත්මයක් ලබා ගත්තට පස්සේ අර මුලින් ආරම්භයේදී මම සඳහන් කළා බුද්ධෝත්පාද කාලයක පමණයි උතුම් මනුස්ස ධර්ම මතු කරලා දෙන්න බුදුහාමුදුරු කෙනෙක්ගේ ශක්තිය බලය දෙන්නේ කියලා. එහෙමනම් ඒ ශක්තිය බලය අරමුණු කරගෙන ගමන් කරන කෙනෙකුට පමණයි බුද්ධෝත්පාද කාලයක උප්පත්තිය ලැබලා බුදුබණ ටික අහලා අර උතුම් මනුස්ස ධර්ම උද්දීපනය කරගන්න පුළුවන් වෙන්නේ. ඒ බුදුබණ ටික පැත්තකට දාන කෙනාට බුද්ධෝත්පාද කාලයක උප්පත්තිය ලැබුවත් ඒ බුදුබණ විශ්වාස කරන්නේ නැත්නම් ක්‍රියාත්මක කරන්නේ නැත්නම් අන්නේ පුද්ගලයාට සිද්ධ වෙනවා අර අපි කියපු උතුම් මනුස්ස ධර්ම පැත්තකට දාලා ඒ අර අමනුෂ්‍ය බලවේග නොපෙන්න බලවේගයක සම්බන්ධ වෙන්න. මොකද අකුසල් කරගන්න උසස් දෙයට උසස් විදියට සලකන්නේ නැතුව. අන්න එතෙන්දී අපිට එහෙමනම් දැන් මේ බුද්ධෝත්පාද කාලයක් පැමිණලා තියෙන්නේ. එහෙමනම් අපිට පුළුවන් වෙනවා බුදුබණ කියනකොට, බුදුබණ සිතනකොට, බුදුබණ අරමුණු කරගෙන ජීවිතය පවත්වාගෙන යනකොට උසස් මනුස්ස ධර්ම හඳුනගන්න. ඒ වගේම නොපෙනෙන අමනුෂ්‍ය බලවේග වෙනුවට නොපෙනෙන මනුෂ්‍ය බලවේග අපිට සොයා ගන්න පුළුවන් වෙනවා. මොකද මීපැණි තියෙනකොට මීපැණි බෝතලෙ තමයි මීපැණි දාන්නේ. වස ගෙනහල්ලා මීපැණි බෝතලෙ දාන්නේ නැහැ කවුරුවත්. කුණු ගොඩකට කුණු එකතු කරනවා මිසක යහපත් පිරිසිදු තැනකට කුණු දාන්නේ නැහැ කවුරුවත්. ඒක නිසා අපේගේ සිත තමයි හදා ගන්න ඕනේ අපේ මනස තුල යහපත් උසස් මනුස්ස ධර්ම ප්‍රගුණ කරන තත්වයකට පත් වුණාට පස්සේ අන්න අපිට පුළුවන්කම ලැබෙනවා අපි තුල තියෙන මනුස්ස ධර්ම තුලින් බාහිර සමාජය තුල තියෙන උසස් මනුස්ස ධර්ම හඳුනා ගන්න. අන්න එතකොට නොපෙනෙන මනුස්ස ධර්ම හඳුනා ගන්නටත් පෙනෙන අමනුස්ස ධර්ම වලින් වැළකීලා ජීවත් වෙන්නත් පුළුවන්කම ලැබෙනවා. මොනවද පෙනෙන අමනුස්ස ධර්ම එනවා? අර මම මුලින් සඳහන් කරපු විදිහට මනුස්ස වෙලා උප්පත්ති ලැබුවට බුදුදහමේ ආරක්ෂාව රැකගෙන ලබා නොගත් පුද්ගලයන් කරා ක්‍රියාත්මක වෙනවා නොපෙනෙන අමනුස්ස ධර්ම. කොහොමද අමනුස්සයා පේන්නේ නමුත් අර මනුස්සයා ලවා ඒවා ක්‍රියාත්මක කළ අමනුස්සයාට වුණා ක්‍රියාකාරකම් ටික මනුස්සයා ලවා කරලවා කරවනවා මනුස්සයාදර සංසාර පුරුද්දටයි Taman කරපු දෙයටයි අනුව ඊළඟට අමනුස්ස ආත්මය මරණයෙන් පස්සේ අමනුස්ස ආත්මයක්ම ලබනවා. මේ විදිහට තමයි ගංගාවට වතුර එක්කහුවෙන්න විශාල වෙවි පහළට ගලාගෙන යනවා. මුලින් ගඟේ ගලාගෙන යන වතුර ප්‍රමාණය කුඩා ප්‍රමාණයක්. නමුත් තව ඒවෙන් එක්කහුවෙන්න විශාල වෙවි ගලාගෙන යනවා. එතකොට මේ මනුස්ස ධර්ම අරමුණු කරගෙන යන පුද්ගල අමනුස්ස ධර්ම කොච්චර ලැබුණත් අර තුනරුවන් ආරක්ෂාව රැකවන්නේ තින් නිසා සංසාරගත කුසල ශක්තියක් තියෙන නිසා. අර එකතු වෙන ජරාගඩවල් කුණු කන්දල් ටික එක්කහුව කරගන්න ඒවා අතරමැද නතර කරලා දාලා තමන් ධුවමනා දේ ඉතරක් එකතු කරගෙන අන්න උසස් මනුස්ස ධර්ම සාර ධර්ම ඒක රාශිය කරගෙන විශාල ගංගාවක් විදිහට මේ ලෝකයේ මහා සාගරයට ගලාගෙන බහිනවා. මේ විදිහට අපිට ජීවත් වෙන්න පුළුවන් පසුවිම සකස් වෙනා එනම් අද සත්වනි දිනේ සත්බුදුරජාන් වහන්සේලා වෙනුවෙන් අද මේ ගමන ආවේ කළගුණ සැලකීමක් වශයෙන් අර බුදුවරු දෙනයි ඊළඟට එකතු වෙච්ච අම්ම තාත්තා දෙන්නයි. එහෙමනම් ගෙදර බුදුන්ට සලකන්ට කරඳන මුල් ගම තාත්තගේ ගම කරඳන අම්මගේ ගම කිරියල්ල. නමුත් ඒ ගම්වල ජනතාවට වඩා මේ හඳපාන් ගොඩෙන් ඉදිරිපත් වෙලා ඒ විදිහට සුවිශේෂ වැඩපිළිවෙලකට ඒ ගෘහමූලිකතුමා එහෙම නැත්නම් කල්යාණ මිත්‍රා ඒ විදිහට ඉදිරිපත් වෙලා කටයුතු කළා. ඒක නිසා ඒ සැලකිල්ල කළගුණ සැලකීමට ආපු ගමන. එහෙමනම් ඒ මම කල්යාණ මිත්‍රාගෙන් ඊළඟට ඊයේ කතා කරලා ඇහුවේ මොකද්ද 6 වෙනිදාද? අර මං කියපු බුදුවරු සෑම කෙනෙක්ම කියලා තියෙන්නේ මොකද්ද අපිට ඉඳුරන් හයක් ලැබෙනවා ඇසකන නාසය දිව ශරීරය මනස මේවා සංවර කරගෙන ජීවත් වෙනවා නම් අන්න බුදුදහම ග්‍රහණය කරගන්න පුළුවන්. සංවර කරගත්තේ නැති පුද්ගලයාට බුදුදහම ග්‍රහණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රඥාවෙන් යුක්තව බලනවා නම් විතරයි මේ ධර්මයේ තේරුම් ගන්නට පුළුවන්. ඒක නිසා ප්‍රඥාවන්තයට පමණයි මගේ බුදුදහම කියලා බුදුරජාන් වහන්සේලා දේශනා කරලා තින්නේ එකයි. අන්නේ කාරණේ මං සිහිපත් කරලා ඊළඟට මම ඒ සඳහන් කළේ මොකද්ද? මේ ලෝකේ සැපසේ ජීවත් වෙන්නට නම් මාර්ග දෙකක් තියෙනවා. එකක් ලෞකික සම්මා දිට්ඨිය, අනිත් එක ලෝකෝත්තර සම්මා දිට්ඨිය. අර සඳහන් කරපු ස්වාමින් වහන්සේලා දෙනමක් ගැන සඳහන් කරලා කිව්වා ඒ අය ළඟට විශාල පිරිසක් එකතු වෙනවා. නමුත් ඔබ ළඟට තාම කවුරුවත් එකතු වෙලා නැහැ කියලා.
ඒ ගැන මම සඳහන් කළේ මොකද්ද? සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ බුදුරජාන් වහන්සේට ධර්ම දේශනා කරන්න ලැබුණේ පස් දෙනයි. පස්වග මහණුන්. ඊට පස්සේ යතකුල පුත්‍රයා ඊළඟට එයාගේ යාළුවෝ මේ විදිහට ප්‍රථම ශ්‍රාවක 69ට කතා කරලා තමයි ධර්ම ප්‍රචාරය කරන්න කටයුතු කළේ. එහෙමනම් අද දවසෙන් දෙකෙන් පැවිදි වෙලා 69ක් නෙමෙයි 60,000ක් එකතු කරගත්තත් මෙතන වෙනසක් තියෙනවා. බුදුරජාන් වහන්සේ බණ කිව්වේ ප්‍රතිපත්තිය තුල පිහිටලා ඉඳලා. ඒ ප්‍රතිපත්තිය තුල පිහිටලා ඉඳලා කියපු බණ ටිකේ ප්‍රතිපත්ති ශාසනයත් එක්ක ධර්ම ශක්තිය ලෝකෙට ලැබුණේ. ප්‍රතිවේද ශාසනයේ ලේසියෙන් බලන්න පුළුවන්. නමුත් ප්‍රතිපත්තියක පිහිටලා නැතුව පොතෙන් බලාගෙන තමන් තුළ ජීව බලයක් ධර්මය තුළ කැටි වූ ජීව බලය තමා තුළ නැතුව ධර්මය දේශනා කරනකොට අන්න එතන තියෙන්නේ ලෞකික බලයක්. ලෞකික බලයට ඕන් තරම් පිරිස් එකතු වෙනවා. මොකද ලෞකික සම්මාදිට්ඨිය මාර බලවේගයක යන ගමන. ඊළඟ කාරණේ බුදුරජාන් වහන්සේ දේශනා කළේ බණ ලෞතර බුදුදහමට ලෝකෝත්තර ධර්මතාවේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ආරමුණු කරගෙන. ලෝකෝත්තර සම්මාදිට්ඨිය ආරමුණු කරගෙන ධර්මයේ දේශනා කරනකොට ඒ ශක්තිය බලයට එන්නේ සංසාරගත කුසලයක් ඇතියා විතරයි. එහෙමනම් මේ සැබෑ බුදුදහම පෙන්නලා දෙනකොට එකතු වෙන පිරිස අඩුයි. බුදුදහම එහෙනම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ බොරු වෙන්නේ නැහැ, එතන සත්‍ය වෙනවා. ලෞකිකත්වයේ පේන දේ බලලා බුද්ධ ශාසනයේ මනින්ට ගියොත් අපිට ඒක කරන්න බැරි වෙනවා. අපි බොරුවෙන් රැවටෙනවා, මුලාවට අහුවෙනවා, මාර්යාගේ ගැටයට අහුවෙනවා. ඒක නිසා පින් පව් දෙකෙන් ලැබෙන විපාක අරමුණු කරගෙන යන්නේ නැතු ඒ දෙක පැත්තක දාලා කුසලයේ අරමුණු කරගෙන මේ සම්බුද්ධ ශාසනය ගැන සිතන්ට කියලා බුදුරජාණන් වහන්සේලා දේශනා කළා. ඒක තමයි සබ්බ පාපස්සා කරණං කුසලස් උප සම්පදා වචිත්ත පරියෝධපණං හේතං බුද්ධං සාතනං කිව්වේ. අර මුලින් සඳහන් කරපු ඉන්ද්‍රයන් හයෙන් තමන්ගේ සිතට පංචේන්ද්‍රයන්ගෙන් ඇසකන නාසය දිව ශරීරයෙන් ලැබෙන දේවල් වලට වාල් වෙලා සිත හසුරුවන්ට යන්න එපා. ඒවට වාල් වෙන්නේ නැතුව ඒවා පැත්තක දාලා සිත තමන්ගේ බුදුදහමට අනුව සිත හදන්න. අන්න ඒක තමයි බුදුහාමර කිව්වේ සචිත්ත පරියෝධපණං කියලා. අන්න එහෙමනම් නවල උතුරා බුදුමග කියලා කියන්නේ මොකද්ද? සෝවාන් ආදී මේ විදිහට මාර්ගඵල ආරමුණු කරගෙන ගමන් කරනකොට බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය කියන අෂ්ටාර්ථ කියලා මහා සංඝ රත්නය ආරමුණු කරගෙන යන ගමනේදී අපිට සංයෝජන ප්‍රහාණය කරන්න පුළුවන්, සංයෝජන අයින් කරන්න අවස්ථාව ලැබෙනවා. එන්නේ අවස්ථාවන් සිහිපත් කරලා තමයි මේ නවල උතුරා බුදුබණ බුදුදහම ආරමුණු කරගෙන කටයුතු කරන්න කිව්වේ. ඒ අනුව කටයුතු කරනකොට අපේ ජීවිත ආලෝකමත් කරගන්න පුළුවන්. සම්බුද්ධ ශාසනික ශක්තිය පැහැදිලි කරලා දෙන්නේ මෙන්න මේ විදිහටයි බුදුරජාණන් වහන්සේ. ඒක නිසා අවසාන වශයෙන් මම මේ කල්යාණ මිත්‍රයාගෙන් සහෝදරයාගෙන් ඇහුවා, මට අම්මයි තාත්තයි සඳහන් කරලා තින්නේ මේ සම්බුද්ධ ශාසන ප්‍රතිපත්ති අරමුණු කරගෙන කටයුතු කරන්න, ගමන අවසානයේ දක්වාම දුකටපත් වෙන්නේ නැතුව යන්න කියලා. ඒ කියන්නේ සහෝදරයා මට කිව්වේ මොකද්ද? මගේ තරමුණ එක තමයි, ඒ සඳහා ඕනෑම උදව්වක් උපකාරයක් කරනවා, මගේ ආශිර්වාදය තියෙනවා කිව්වා. එහෙමනම් සංසාරගතව ජීවිතයේ ප්‍රථම වතාවට එවැනි කතාවක් ඇහුවේ. මහා සංඝරත්නය හාමුදුරුවෝ කොච්චර ආශ්‍රය නිශ්‍රය කරත් එවැනි කතාවක් ඒ හාමුදුරුවන්ගෙන් මට ලැබුණ නැහැ. මහා නායක ස්වාමින් වහන්සේලා ඇසුරු කරලා තියෙනවා, ඒ පන්සල් වල ධර්ම දේශනා කරලා තියෙනවා, විශාල පිරිස් වලට දහම් වැඩසටහන් කරලා තියෙනවා, සීල භාවනා වැඩසටහන් කරලා තියෙනවා. නමුත් එවැනි කතාවක් ලැබුණ නැහැ. එහෙමනම් ඒ කල්යාණ මිත්‍රයන්ගෙන් ලැබුණු ආශිර්වාදයේ ශක්තිය බලයේ ඔස්සේ නව ගමම්මග ආරම්භ කරමින් අමනුෂ්‍ය බලවේග වලට වඩා මනුෂ්‍ය බලවේග සොයමින් ලෝක උත්තරීතර මනුෂ්‍ය ශක්තිය තුළින් ගොඩනැගිච්ච සම්බුද්ධ ශාසනික ශක්තිය තුළින් ලෝකය සුවපත් කරන ගමම්මග ආරම්භ කරමින් අද මේ විදිහට මේ ස්ථානයේ මේ සදහම් පණිවිඩය ඔබ අතරට යොමු කිරීමට අවස්ථාව ලැබීම ඉතාම සතුටුදායක අවස්ථාවක්. ලෝකේ සුවපත් වෙන්න බුදුගුණ බලයෙන් සුවපත් වෙන්න බුදුගුණ අරමුණු කරගෙන සත්බුදුරජාන් වහන්සේලාගේ ආශිර්වාද ශක්තිය විවරණ ශක්තිය කැටිකර අපි එක අරමුණක් ඔස්සේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා අරමුණු කරගෙන සම්බුද්ධ ශාසනය තුළින් අපේ සිත දියුණු කරගෙන ලෞකික ලෝකයට ලෝ දහමින් කම්පාන වේ ලෝකතුරා බුදුගන් දහමට සමාධිගත සිත යොමු කරගෙන ප්‍රඥාවෙන් ලෝකයේ දෙස බලා සැපසේ ජීවත් වෙලා උතුම් වූ නිර්ආමස ප්‍රීතියෙන් ආමස ප්‍රීතියට වඩා නිර්ආමස ප්‍රීතිය ගොඩනගාගෙන උතුම් සැනසීම උදා කරගනිමු කියන අදිෂ්ඨානය ඇති කරගෙන සෑම දිනාටම ඒ සඳහා ඒක රාශී වීමට ඇරයුම් කරමින් දුරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් නවතිනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.